චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති ඊළඟට එන්නේ මොකද්ද? චක්කු විඥාන. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු. දැන් අර ඇහැට සම්බන්ධ වුණාම හිත ඒක චක්කු විඥානයි. විඥානයේ ඇහැට සම්බන්ධ වුණාම චක්කු විඥානයි. ඒක පහළ වෙනවානේ මේක ඇතුලේ. දැන් ඕවා මේ පුහුතුන් අය හිතන්නේ මේ මේ චක්කු විඥානය පහළ වෙනවා. ඕවා හිතනවා. නමුත් ඒවා නොහිතුවට මේ අපේ ඇතුලේ අභ්‍යන්තරේ මේ ක්‍රියාදාමයේ වෙනවා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි නොකරනම් අපි මෙහෙම ඉගෙන ගන්න අපට හම්බෙන්නේ නැහැ. දැන් මේක නිකන් දැනෙන්නේ සමහර කෙනෙකුට මේක අපට අදාළ නැහැ වගේ. මේ මොනවද මේ කියලා. නමුත් මේක අපට අදාළයි. අපි දැනගත්තත් නොදැනගත්තත් පිළිගත්තත් බාරගත්තත් බාර නොගත්තත් මේ දේ වෙනවා. ඒකයි අපි දැනගන්න ඕනේ. එතකොට මේ චක්කු විඤ්ඤාණය ශුන්‍යං අත්ේනවා අත් නියේනවා. එතකොට ඇහත් තමාට සහ තමාට අයිති දේ ශූන්‍යයි. ඒකට ඇහැරෙන රූපයක් තමාට සහ තමාට අයිති දේ ශූන්‍යයි. එතකොට ඒ ඇහැයි රූපයයි පදනම් කරගෙන චක්කු විඥානයක් ඇති වෙනවනේ. ඒ ඇහැ පිළිබඳව දැනීම, ඇහැ පිළිබඳව දැනගන්නවා, ඇහෙන් ආපු දේ දැනගන්නවා. ඒකත් මම සහ මට අයිති දේ ශූන්‍යයි. තමාට සහ තමාට අයිති දේ ශූන්‍යයි. ඊළඟට දැන් මේ තුනේ එකතුව තමයි ස්පර්ශය. මොකද ස්පර්ශය කියන්නේ? ස්පර්ශ වුණේ නැත්නම් විඳීමක් පහළ වෙන්නේ නැහැ. පස්සපච්චය වේදනානේ. පටිච්චසමුප්පාදේ තවත් බොහෝ තැන්වල මේ ඉන්ද්‍රිය ඥානය ගැන උගන්වනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ පස්සපච්චය වේදනා. ස්පර්ශ නොවුනොත් හිත තුළ විඳීමක් පාල වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුකක් ඇති වෙන්නේ නැහැ, සැපක් ඇති වෙන්නේ නැහැ, අදුක්කම සුඛයක් ඇති වෙන්නේ නැහැ. ස්පර්ශයක් වෙන්නව ඕන. ස්පර්ශයකින් තොරව විඳීමක් නැහැ. ඒක අපි හොඳට දැනගන්න ඕනේ. අපි සැප හෝ දුක් හෝ අදුක්කම සුඛ හෝ විඳීමක් තියෙනවා. සාමිත වේදනා, නිරාමිත වේදනා, ඕවාකින් ඕක තව විශ්ලේෂණය කරන්න පුළුවන්. වේදනාව කොච්චර හරි ඕනනම් වේදනාව එකයි කියලා ගත්තත් කමක් නැහැ. ඒ එකම වේදනාව තමයි සුඛ වේදනා, දුක් වේදනා කියලා කියන්නේ. වේදනා කියන්නේ අපි සමාජයේ පාවිච්චි කරන්නේ දුක් වේදනාව. මම මේ දවස්වල හරි වේදනාවෙන් ඉන්නේ කියන්නේ දුක් වේදනාව. බුදුහාමුදුරුවෝ වේදනාව කියලා කියන්නේ සැප හරි කමන්නේ, දුක් හරි කමන්නේ, අදුක්කම උපේක්ඛා හරි කමන්නේ, විඳීම කියන එකයි. දැන් අහනවනේ අර ප්‍රශ්නය, වේදනාති වේදනාතිකෝ වේදනාති වේදනාතිකෝ ආවුතෝ කිත්තාවදානුකෝ ආවුතෝ වේදාති විචති. ඒක බුදුහාමුදුරුවෝ මෙන්න මේ අහන තැනක් නෙමෙයිද? තවත් ඉහළ හාමුදුරු කෙනෙකු ඉන්නානේ, ඇවැත්නි වේදනාව වේදනාව කියලා කියනවා. මොකද්ද වේදනාව කියලා කියන්නේ? වේදයති වේදයති කෝ බික්කු තස්මා වේදනාති උච්චති. විඳගනි විඳි විඳි කියන අර්ථයෙන් ඒකට වේදනාවයයි කියනු ලැබේ. වෙන ඉතින් කොහොම විතර කරන්නද? එහෙම තමයි කියන්නේ. එතකොට දැන් අපි මෙහෙම හිතමුකෝ. අවුව ඇඟට වැටුණාම, ඇඟට ස්පර්ශ වුණාම අපෝ හරි උස්නයි කියන වේදනාව එනවා. අන්න ස්පර්ශය. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය හයටම ඔය විදිහට ස්පර්ශ වුණොත් තමයි විඳීම පහළ වෙන්නේ. ඇහැට නම් චක්කු සම්පස්සජා වේදනා, කනට නම් සෝත සම්පස්සජා වේදනා, කනට ස්පර්ශ වෙනවා. නායට නම් ඝාන සම්පස්සජා වේදනා, දිවට නම් ජීවහා සම්පස්සජා වේදනා, කයට නම් පොට්ටබ්බ මොකද කාය සම්පස්සජා වේදනා, මනසට නම්
මනෝ සම්පස්සජා වේදනා. වේදනාව කියන එක, විදීම කියන එක මේ දොරටු හයෙන්ම, ආයතන හයෙන්ම වෙනවා. හැබැයි ආයතන හය තිබුණා කියලා විදීම එන්නේ නැහැ. ඒ ආයතන වලට ස්පර්ශය කියන එක වෙන්න ඕනේ. දැන් අර අවුව වැටුනේ පොට්ටබ්බ මොකද්ද මේ කාය සම්පස්සජා වේදනා. කායට අවුව පතිත වුණා, ස්පර්ශ වුණා. එතකොට මට රස්නයක් අපහසුව දැනුණා. ආ දැනුණානේ. දැනුණා කියන්නේ විදීමක් ආවා, වේදනාවක් පහළ වුණා. ඒ විදිහට. එතකොට දැන් මේ චක්කු සම්පස්සෝ ඇහැ නිසා ස්පර්ශයක් වෙනවා. ඒ ස්පර්ශය ශුන්‍යෝ අත්තේනවා අත්තනියේනවා. තමා සහ තමාට අයිති දේ ශූන්‍යයි. එහෙම නැත්තම් මට සහ මට අයිති දේ ශූන්‍යයි. ඒ දෙකම එකයි ඈ. ඒ දෙකේම තේරුම එකයි. වචනවල ඉල්ලෙන්නේවා. අදහස විතරක් ගන්න. එතකොට දැන් චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ඝාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ. එතකොට දැන් මේ 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 කියාගෙන යන්නේ ඇහැ ගැන විතරයි. මේ මේ හයව කියන්න යන්නේ නැහැ මම. දැන් මේ එකක් අල්ලන් කියා යන්නේ. තව මේ ඇහැ ගැන කියාගෙන යන්නේ. චක්කු සම්පස්සෝ. ශුන්‍යෝ අත්තේනවා අත්තනියේනවා. යම්පිදං චක්කු සම්පස් යම්පිදං චක්කු සම්පස්ස පච්චයා උප්පජ්ජති වේදිතං. ඇහැ ස්පර්ශ වීම හේතු කොටගෙන උපදීද යම් කිසි වේදිතයක්. ඒ කියන්නේ වේදනාව. කොයි වගේ එකක්ද? සුඛං වා දුක්ඛං වා. සැප වූ වේවා දුක් වූ වේවා. අදුක්කම සුඛං වා. දුකටත් බර නැති, සැපයටත් බර නැති වූ විදීමක් හෝ වේදිතයක් වේවා. තම්පි ශුඤ්ඤං අත්තේනවා අත්තනියේනවා. එයද මට සහ මට අයිති දේ ශූන්‍යයි. දැන් මේ සූත්‍රේ අර අනිත් දැන් මේ ඇහැ ගැන කිව්වේ, කන ගැන, නහය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන, ඔය ආකාරයෙන්ම යන්නේ ගලාගෙන වෙන විදියක් නැහැ. එකක් දැනගත්තාම අනිත් පහම දැනගෙන ගන්නවා ඉබේම. එතකොට මේ අප තුළ ඇති වෙන ක්‍රියාදාමය අපි ඉතාම සංවේදීව වටහා ගන්නවා. මේක භාවනාව, මේක ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා සූත්‍රය පුත්තිය. තමා තුළ මේක සිදුවෙන හැටි බලනවා. තමා කියලා මම ඉතින් වචනේ කියන්න එපා. තමා කියලා කියන්නේ නැහැනේ. නමුත් ඒක පාවිච්චි කරන්න වෙනවා. මම තුල, තමා තුල මේ සිදුවෙන්නා වූ ක්‍රියාලාමය බොහොම සංවේදීව සිව්ව තමන්ගේ ඥාණය මෙහෙවලා අල්ල ගන්නවා. අල්ල ගත්තාම මේ දැන් අපි ඔය මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගන්නේ ඔය ක්‍රියාලාමය. මට සහ මට අයිති දේ හැටියට අරගන්නේ ඔය ක්‍රියාදාමය. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට ඔය ක්‍රියාදාමය තමයි මම කොට, මම මගේ කොට, මගේ ආත්ම කොට ගන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක තුන එහෙම ගන්න එකක් නෑ කියලානේ. ශූන්‍යයි කියන්නේ ඒකයි. එතකොට නැති දෙයක් ඇති කොට අරගන්නවා. ඉතින් නැති දෙයක් ඇති කොට ගන්නවා කියන්නේ නැති දුකක් අපේ කරපිට අපි දා ගන්නවා. දාගෙන අපි නිකම් මේ දුක් වෙදෙනවා. ඉතින් මේ වැරද්ද නිවැරදි කරගන්න කියලා මේ බුදුහාමුදුරු උගන්වනවා. එතකොට මේ වැරද්ද නිවැරදි කරගත්තාම අපි දුකෙන් නිදහස් වෙනවා. ඒකයි මේ මෙතනදී බුදුහාමුදුරු පෙන්නුම් කරන්නේ. ඉතින් මේ මෙන්න මේක තමයි අස්මාචකෝ ආනන්ද. ශුඤ්ඤං අත්තේනවා අත්තනියේනවා. තස්මා ශුඤ්ඤෝ ලෝකෝති උච්චති.
ඉතින් මේකයි මම ලෝකයේ ශූන්‍යයි කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචක මේ ඉන්ද්‍රිය ඥානය සිදුවෙන හැටිනේ මේ කිව්වේ. ඉන්ද්‍රිය හයයි ගෝචර රූප හයයි. එතකොට ඒක එනවා කොහොමද දැන් ඇහැගත්තාව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති ඒ තුනේ එකතුවයි ස්පර්ශය කියලා කියන්නේ. දැන් අපි අත් දෙක මෙහෙම ගහපුවාම දෙකයි ස්පර්ශ වුණේ. එතකොට ගැටීම කියලා කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ මේ ලෝකේ දෙකක් අතර සිදුවෙනා වූ ගැටීමටයි. දැන් මෙතන ස්පර්ශයේදී තුනක ගැටීමක් වෙනවා. එතකොට ඇහැයි රූපයයි එතන හිතක් වෙනවනේ. එතකොට හිත එකතු වුණාම ඇහැට ඒක චක්කු විඤ්ඤාණ. තින්න සංගති මේ තුන එකතු වුණොත් තමයි පස්සෝ ස්පර්ශය වෙන්නේ. මනසේ සම්බන්ධය. මනස සම්බන්ධ වුණාම දැන් මේක ඇතුලේ වැඩක් පටන් ගන්නවා. දැන් ওই කොහේ හරි කැලේට යකඩ දෙකක් හැප්පුණා කියමු. දැන් මොකද වෙන්නේ? හඩක් නිකුත් වෙලා ඒ හඩ මැරිවැයිනේ. දැන් අපේ සංදේක කිට්ටුව ඕක වුණාම දැන් හඩ ඇති වෙලා ඒ හඩ මැරිලා යනවා. නමුත් දැන් මොකද වෙන්නේ? ඒක සද්ද රූපයක් බවට පත් වෙලා මේක අපි පංචස්කන්ධයක් හදාගෙන ඒ තුල මම සහ මටයි කෙනෙක් ඉන්නවා කියන සංකල්පය ගොඩනගනවා. දැන් මේ පිසු ලෝකයන්නේ අපි මේ ගොඩනගන්නේ. දැන් ඔක කැලේ සද්දය ආවනම් දැන් ඕක පහ ගොඩනගන්නේ නැහැ නිස්කන්ධ පංචකයක්. කලට අරමුණු වෙච්ච හදනවා මේ ස්කන්ධ පංචකයක් ඇති වෙලා නැති වෙලා. ඉතින් මේ අපතුල සිදුවෙනා වූ මේ ක්‍රියාදාමය මේක සියුම්ව වටහා ගන්න ඕනේ. ඉතින් මේක මේ මම දන්නවා එක ගමනක් කී පවනේ ඔබට මේක තේරෙන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් මේක අහගෙන අහගෙන යනකොට දැන් මේවා මේ පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. මේවා මේ වචන මතක තියාගත්තත් බෑ. යම් ප්‍රමාණයකට ඕනේ ඉතින්. ඔවා කියනකොට ඒ වුණා ප්‍රමාණයට මතකක් තියෙනවා. නමුත් මේ ක්‍රියාදාමයේ මතුල සිදුවෙන විදිය දැන ගැනීම තමයි ඕනේ. ඉතින් මම මේව පාඩම් කරගත්තට කවන්නේ මම කියන්නේ කොහේ? අය අනිත් අයට මම කියලා දෙන්න. එතකොට අනිත් අයට මේව ඕනේ නැහැ එහෙම. එතකොට මේ මුළු බුදුදහම දැනගන්න මේ අවුරුදු 45 දේශනා කරපුව ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. දැන් මේක තුල තියෙනවා මේ සියලු සම්බුද්ධ දේශනාව මේ පොඩි වචන දෙකයි අත්තේන තුනයි. සොඤ්ඤෝ අත්තේනවා අත්තනියේ මේ ස්කන්ධ පංචකය තුල මට සහ මටයි දෙන්නේ ශූන්‍යයි. තමා සහ අත්ත කියනවා තමා කියනවා. තමා සහ තමාට අයිති දෙන්නේ ශූන්‍යයි කියලා හුවන් ගන්න.